අපේ ජීවිතයට වැදගත් වෙන බොහෝමයක් දේ අපි කතාබහ කරනවා විසිතුරු රිසල සමගින්. ඉතින් අද දවසෙත් අපි සූදානම් වන්නේ ඔබේ ජීවිතයට වඩාත් වැදගත් වෙන දේක් කතාබහ කරන්නට. ඔබේ රුව ලස්සන ගැන කතාබහ කරද්දී විශේෂයෙන්ම අපි හිසකෙස් සිතාමත් වැදගත් වෙනවා ගන්න ඕනේ. ඉතින් මේ හිසකෙස් හා සම්බන්ධව විමසා බලද්දී තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉස්සරේ. ඉතින් මේ ඉස්සරි වලට මොකද කරන්නේ? මේ ඉස්සරි ඉවත් කරගන්නට බෑ. ඉතින් ෂැම්පෝ වර්ග පාවිච්චි කරනවා, අත් බෙහෙත් වර්ග කරනවා, වර්ග පාවිච්චි කරනවා. නමුත් බොහෝ විට ඉස්සරි නැවත නැවත ඇති වෙනවා. ඉතින් මෙම தත්ත්වය වළක්වා ගන්න කොහොමද? ඉතින් මෙන්න මේ පිළිබඳව තමයි අපි අද දවසේ විසිතුරු රිසර තුලින් කතා බහ කරන්නට මේ ආකාරයෙන් සූදානම් වන්නේ. ඉතින් අද මේ ආකාරයෙන් ඔබට උපදෙස් ලබා දෙන්නට අපත් සමග මැදිරියට පැමිණ සිටිනවා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය ලක්ෂිකා චන්ද්‍රසිරි මහත්මිය. අපි එතුමිය විත ආදරෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමියනි, දැන් බොහෝ විට බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඉස්සරි. ඉතින් වැඩ දෙනෙක් කියනවා ඉස්සරි වලට මොනවා කරත් මේ ඉස්සරි නම් නවත්ත ගන්න බෑ. ඇඳුමක් ඇඳත් ඉස්සරි අඟට වැටෙනවා, නිතරම හිස කසනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න බොහෝමයක් තිබෙනවා. ඉතින් ඇත්තටම අපි මුලින්ම විමසා බලමු මේ ඉස්සරි කියන දේ ඇති වෙන්නේ මොන ආකාරයෙන්ද? හිසේ මොකද්ද හේතු මේ ඉස්සරි ඇති වෙන්න? ඉස්සරි ඇති වෙන්න හේතු කාරණා කිහිපයක්ම බලපානවා. ප්‍රධානම බලපාන දේ තමයි පුද්ගලයාගේ පිරිසිදුභාවය කියන එක. ඉස්සරි වලට හේතු වෙනවා. දැන් මේ අපේ ශරීරයේ තියෙනවානේ මැරුණු සෛල. එතකොට මේ මැරුණු සෛල සේදීමකින් තොරව කෙනෙක් නාන් නැත්තම් දීර්ඝකාලීනව එකතු වීම නිසා මේක ඉස්සරි දක්වා වර්ධනය වෙනවා. ඊට අමතරව දැන් මේ මැරිච්ච සෛල තුල බැක්ටීරියා දිලීර ආසාදන ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයක් ඩර්මටයිටිස් තත්ත්වය දක්වාම වර්ධනය වෙන්නට පුළුවන්. ඊගාව කාරණේ තමයි පුද්ගලයෙකුට ඇතිවන පෝෂණ ඌනතාවේ, විශේෂයෙන්ම විටමින් සහ ඛනිජ ඌනතාවේ. විටමින් සලකපුවාම විටමින් B, D, E, සින්ක් වැනි ඛනිජ වර්ග ඌනතාවේ නිසා මේ ඉස්සරි තත්ත්වයන් නැති වෙනවා. ඊගාව කාරණේ තමයි වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදිහට මේක ඇති වෙන්නත් පුළුවන්. අපි කෙනෙකුට මේක පටලවා ගන්නට පුළුවන් මේ ඉස්සරි තමයි මේ හැම වියලීම නිසා මේ ඇතිවෙන ඉස්සරි තත්ත්වය කියලා. නමුත් මේක මේ ඉස්සරි තත්ත්වයේ නොවි වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදිහට ඇති වෙන්නත් පුළුවන්. ඊගාවට තමයි දැන් මම මුලින් කියවනේ කෙනෙක් නාන්න නැතුව හිටියහම මේක වෙනවොන. කෙනෙකු අධිකව හිස සේදීමත් මේ ඉස්සරි ඇති වෙන්න හේතුවක් වෙනවා. විශේෂයෙන් මේ හිස සෝදන අවස්ථාවේදී උණු වතුර භාවිතා කරනවා නම් මේක හේතුවක් වෙනවා අපේ ස්කැල්ප් එකේ හිස් කබලේ තියෙන සම වියලෙන්න. එතකොට ඒකත් හේතුවක් වෙනවා ඉස්සරි ඇති වෙන. ඊගාව කාරණේ තමයි බොහෝ දෙනෙක් අද කාලයේ විලාසිතා සඳහා විවිධ හිස් ආලේපන වර්ග පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ භාවිතා කරන ආලේපන වර්ග ජෙල් වර්ග, ක්‍රීම් වර්ග, හෙයා මාස්ක් වර්ග සහ මේ ෂැම්පු කන්ඩිෂනර් කියන දේවලුත් මේ හිස්සරි ඇතිවීමට හේතු වෙන්න හේතු වෙලා තියෙනවා. එතකොට මේ මෙවැනි තත්ත්වයන් වලදී යම් යම් මේ ආලේපන අසාත්මික වීම, ඇලර්ජි වීම නිසා ඇලර්ජික් කන්ටැක්ට් ඩර්මටයිටිස් දක්වාම මේ තත්ත්වය වර්ධනය වෙන්නට පුළුවන්. ඉස්සරි ඇතිවීමට දැන් ඔබතුමී සඳහන් කළ කරුණු වලට අමතරව තවත් කරුණු තිබෙනවද මේ ගැටි බලපාන? මම විශේෂ සඳහන් කළේ දැන් සමහර අය ඉන්නවා, යුවතියන් එහෙම ඉන්න කාන්තාවන් හිසට තෙල් දැමීමට මැලිභාවයක් දක්වනවා. ඒ නිසා අධික ලෙස හිස් කබල වියලීමට පත්වීමත් ඉස්සරි වලට හේතුවක් වන්නට පුළුවන්ද? සැබවින්ම මේ ඉස්සරි තත්ත්වය ඇති වෙන්නේ බොහෝ වෙලාවට මේ හිස් කබලේ ඇති වෙන වියලි බව හින්දා. එතකොට මේ තෙල් නොදැමීම සහ මේ මං මුලින් සඳහන් කරේ නිතර නිතර හෝදනකොටත් මේ එනවා කියලා, ඒකටත් හේතුව මේ වියලි බව ඇතිවීම. ඊට අමතරව මේ හේතුවක් වෙනවා කෙනෙකුට තියෙන ජානමය බලපෑම. මේක ජානවලින් මේ හිස්සරි ඇතිවීම දීර්ඝකාලීනව ඇති වෙලා තියෙනවා නම් තමන්ගේ පරම්පරාවේ එතකොට ජානමය නඹරුවක් තියෙනකොටත් මේ ඉස්සරි ඇති වෙන මේක හේතුවක් වෙනවා. ඊගාව කාරණේ තමයි පාරිසරික සාධක. කෙනෙක් නිතර නිතර දුමට, දුහුවිල්ලට වැනි දෙයට නිරාවරණය වෙනවා නම් අපේ හිස් කබලේ රැඳෙන කුණු දුහුවිලි ප්‍රමාණය වැඩි වෙන්න හේතුවක් වෙනවා. එතකොට මේ රැඳෙන දේවල් අපි නිවැරදි ආකාරයට පිරිසිදු කරගන්න නැත්නම්
ඒක අවසානයේ ඉස්සොරි දක්වා වර්ධනය වෙනවා. ඔව්. දැන් සමාජයේ මතයක් තියෙනවා ඉස්සොරි බෝවීමක් සිදු වෙනවා. නමුත් තවත් පිටක තවත් සමහර අය කියනවා ඉස්සොරි බෝවීමක් සිදුවන්නේ නැහැ කියලා. එතකොට මෙහි සත්‍යතාවය කොමක්ද වෛද්‍යතුමනි? ඉස්සොරි කියන தත්ත්වය බෝ වෙන தත්ත්වයක් නෙමෙයි. නමුත් එහිදී සලකා බලන්න ඕනේ මේ හිස්සොරි ඇති වෙලා තියෙන්නේ යම් කිසි ආසාදන තත්ත්වයක් නිසාද කියලා. කියන්නේ මොන හරි ඉන්ෆෙක්ෂන් එකක් නිසා ඇති වෙලා නම් එය බෝ වෙන්න පුළුවන්. නමුත් එසේ නැතුව මං මුලින් සඳහන් කරපු කාරණා නිසා හිස්සොරි ඇති වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය බෝ වෙන්නේ නැහැ. ඔව්. එතකොට මේ හිස්සොරි කියන දේ පොතු කබර නැමැති රෝග තත්ත්වයේ ලක්ෂණයක් හැටියට ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ සත්‍යතාවයක් තිබෙනවද? ඔව්. සැබවින්ම බොහෝ දෙනෙක් පටල ගන්න දෙයක් තමයි මේක. පොතු කබර රෝගයේදී බොහෝ වෙලාවට හිස ආශ්‍රිතව මේ රෝග තත්ත්වය ඇති වෙනවා. එතකොට එවන් අවස්ථාවලදී මූලිකව ඇති වෙන්නේ මේ හිස්සොරි වල තියෙන ලක්ෂණමයි. මොකද හිස්සොරි වලදීත් ඇති වෙන්නේ සුදු පාටට කුඩු කුඩු වශයෙන් කැබලි වශයෙන් පොතු ගැලවී යාමක්, දැවිල්ලක්, කැසිල්ලක් සහ කල්ගත වෙනකොට මේක මේ රුධිර වහනයක් දක්වාම වර්ධනය වෙන්නට පුළුවන්. එතකොට මේ රෝග ලක්ෂණමයි අපිට මේ පොතු කබර රෝගයේදී දකින්න පුළුවන් වෙන්නේ. එතකොට එවන් අවස්ථාවක් හඳුනා ගන්න අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. සහ කෙනෙකුට මේ නිවසේදී යම් යම් අපි දේවල් භාවිතා කරනවනේ. මොකද මේ හිස්සොරි කියන தත්ත්වය බොහෝ මානසික පීඩනයක් ඇති කරන රෝග தත්ත්වයක්. කෙනෙක් තමන්ගේ ලස්සන අලංකාරයේ පිළිබඳව සැලකිලිමත් වෙන කෙනෙක් නම් එහෙම කෙනෙකුට මොන හරි උත්සව අවස්ථාවකට සහභාගී වෙන්නට විදිහක් නැහැ. ලස්සන හෙයා ස්ටයිල් එකක් කරන්න විදිහක් නැහැ. මොකද මේ හිස්සොරි හින්දා. එතකොට එවන් අවස්ථාවකදී මේක බොහෝ මානසික පීඩනයක් ඇති කරනවා. ඒ නිසාම පුද්ගලයෙකුට මේ රෝග தත්ත්වය ඇති වුනහම එහෙම කෙනෙක් හරි ඉක්මනට ප්‍රතිකාර හොයන්න යොමු වෙනවා. ඉතින් එවන් කරන නිවසේදී කරන ප්‍රතිකාර හෝ වෙනත් යොදන ඖෂධ වර්ග වලින් මේ තත්ත්වය සුව වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. මොකද මේක පොතු කබර රෝග තත්ත්වයක් එක්ක පැටලෙන්නට පුළුවන්. ඔව්. දැන් අපි දැන් ඔබතුමී කිව්ව දැන් මේක මේ පොතු කබර රෝගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා. එතකොට අපි කොහොමද නිවැරදිව මේ පොතු කබර රෝගයේ ලක්ෂණයක්ද එහෙමත් නැත්නම් මේක ඉස්සොරි නිසා ඉස්සොරි වල ඇති වෙන රෝග ලක්ෂණයක්ද කියලා නිවැරදිව හඳුනාගන්නේ කොහොමද? ඒක තමයි මම මුලින් සඳහන් කළේ. මේ පොතු කබර රෝග තත්ත්වේ නම් අපි නිවසේදී යම් යම් භාවිතා කරන ඖෂධ වර්ග තියෙනවනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පුළුවන් දෙහි උළුහල් තම්බල හිසේ ආලේප කරන්න. එතකොට එවැනි දෙයක් වුණා දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් මේ සුවයක් ලැබෙන්නේ නැත්තම් එතකොට අපිට වටහා ගන්නට පුළුවන් මේක මේ හිස්සොරි පමණක් නෙවෙයි මේක යට මොකක් හරි රෝග තත්ත්වයක් තියෙනවා කියන එක. එවන් අවස්ථාවක වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕන. දැන් අපි ආයුර්වේදීය වශයෙන් ගත්තොත් එහෙම මේ ඉස්සොරි වළක්වා ගැනීමට එහෙම නැත්නම් මර්ධනය කර ගැනීමට කළ යුතු ප්‍රතිකර්ම මොනවාද? ආයුර්වේදයේ මේක හිස්සොරි කියලා සඳහන් කරලා නැහැ. මේ රෝග තත්ත්වය මේ දාරුණක එහෙම නැත්නම් අරුංචිකා කියන රෝග තත්ත්වයන්ට සමපාත කරලා අපිට සඳහන් කරන්නට පුළුවන්. එතකොට ඒ රෝග සඳහා පුළුල් ප්‍රතිකාර පද්ධතියන් ආයුර්වේදී විස්තර කරලා තියෙනවා. ඒ රෝගවලට යොදන ප්‍රතිකාර මේ සඳහා අපිට යොදන්නට පුළුවන්. එතකොට අපිට නිවසේදී කරන්නට පුළුවන් දේවල් තමයි මූලිකව අපිට මේ හිස පිරිසිදු කාරක දියර භාවිතා කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් කොහොඹ අමුකහ තැඹු වතුරෙන් හිස සෝදන්නට පුළුවන්. ඊගාවට තමයි ඇල් වතුරට දෙහි මිශ්‍ර කරලා මේ වතුරෙන් හිස සෝදන්නට පුළුවන්. ඇල් වතුරට විනාගිරි හිස අල්පයක් මිශ්‍ර කරලා මේ වතුර යොදා ගන්නට පුළුවන් හිස සෝදන්නට. ඊට අමතරව තවදුරටත් කතා කරනවා නම් අරලුබුළු නෙල්ලි ත්‍රිපලා තැඹු වතුර හිස සේදුම් කාරකයක් විදිහට යොදන්නට පුළුවන්. කුඹු පොතු හෝ කොළ තැඹු වතුර සහ අට්ටික පොතු තැඹු වතුර ඉතාමත් සුදුසු හිස සේදුම් කාරක. ඊගාව කාරණේ තමයි මේ යොදන ආලේපන වර්ග. දැන් අපි සේදුම් කාරක යොදලා හිස පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මේකට ඖෂධීය ආලේපන වර්ග යොදන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කෝමාරිකා මදය නැත්නම් කෝමාරිකා ආයුෂය ආලේප කරලා විනාඩි 20ක් පමණ තියලා හොදලා අරින්නට පුළුවන්. එතකොට මේක
අර හිසේ අධික වියලි බව ඇතිවන අවස්ථාවලදී ඉතා සුදුසු තත්ත්වයක් ද්‍රව්‍යයක්. ඊගාව කාරණේ තමයි මම මුලින් කියවනේ අර මේ දිලීර ආසාදන බැක්ටීරියා ආසාදන ඇති වෙන්නට පුළුවන් කියලා. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ වෙනුවට අරලු කොළ රෝස පෙති දෙහි සහ මීපැණි මිශ්‍ර කරලා අඹරලා ආලේපයක් විදිහට යොදන්නට පුළුවන්. කොහොඹ සහ අමු කහ තම්බලා ආලේපයක් විදිහට යොදන්නට පුළුවන්. මෙවන් ආලේපන වලින් අර ඇති වෙලා තියෙන තුවාල හෝ පුතු ගැලවීම හෝ ඒවැනි තත්ත්වයන් සමනය කරන්නට හේතු වෙනවා. ඊගාව එක තමයි තෙල් ආලේපය. තෙල් ආලේප කිරීමේදී ඉතාමත් සුදුසුම තෙල තමයි පොල් තෙල් භාවිතය. මොකද මේකේ ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගුයි, සමීත තන්මනේ රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිසා මේ පොල් තෙල් භාවිතය ඉතාමත් සුදුසුයි. පොල් තෙල් වලට අපිට පුළුවන් නම් සැවැන්දරා මුල් ටිකක්, කරපිංචකොළ, අරූද කොළ ටිකක් මිශ්‍ර කරලා කල් ගත වෙන්න තියලා භාවිතා කරන්න. එතකොට ඒක හේතුවක් වෙනවා මේ ඉස්සොරි නැති වෙනවා වගේම. මොකද දැන් ඉස්සොරිත් එක්ක කල් ගත වෙනකොට අපේ කොණ්ඩේ යන්න පටන් ගන්නවා, හිසකෙස් ගැලවී යාමට පටන් ගන්නවා. එතකොට මේ තත්ත්වයන් සමනය කරගන්න මේ පොල් තෙල් වලට ඖෂධීය ද්‍රව්‍ය එකතු කරලා යොදා ගැනීම වැදගත් වෙනවා. තවදුරටත් අපිට පොල් තෙල් වලට දෙහි මිශ්‍ර කරලා භාවිතා කරන්නට පුළුවන්. ඔව්, දැන් අධික ලෙස මේ ඉස්සොරි නිසා සමහරුන් කියනවා අධික ලෙස හිසකෙස් ගැලවී යාමක් සිදු වෙනවා කියලා. එතකොට මෙම තත්ත්වය වළක්වා ගන්නට කුමක්ද කළ හැකි? මේ හිසකෙස් ගැලවී යාමේ තත්ත්වය වළක්වා ගන්නට හිසකෙස් ගැලවී යාමට හිස්සොරි පමණක් නෙමෙයි වෙනත් හේතු කාරණත් හේතු වෙනවා. ප්‍රධානවම ඇතිවන පෝෂණ උනතාවේ අපි කියන්නේ පාණ්ඩු තත්ත්වය කියලා, නැත්නම් ඇනීමියා. ඇනීමියා අපේ රුධිර අයන් මට්ටම අඩු වීම නිසා හිසකෙස් ගැලවී යන්න හේතුවක් වෙනවා. ඊගාව කාරණේ තමයි අපි ආයුර්වේදයේ පැත්තෙන් කතා කරනවා නම් මේ කෙනෙකුට ඇතිවන අධික සෙම තත්ත්වය, එහෙම නැත්නම් අපේ මේ කෝටරකවල සෙම අධිකව පැවතීම, මේ තත්ත්වයට හේතුවක් වෙනවා හිසකෙස් ගැලවිලා යන්න. තවත් බොහෝ දෙනෙක් සිදු කරන වැරදි දෙයක් තමයි රාත්‍රියේ තෙල් ආලේප කිරීම එක. රෝග තත්ත්වයක් සඳහා මේ තෙල් ආලේපය සුදුසු වෙන්නට පුළුවන්. නමුත් කෙනෙකු රාත්‍රියේ නිින්දට යනකොට අපේ හිස් කබලේ තෙල් ආලේප කරගෙන ඉන්නවනම් අපේ හිස් කබල තෙත තත්ත්වයෙන් තියෙන කොට්ටෙට අපි ඔළුව තියලා නිදා ගන්නකොට ඒ අතර රස්නේ ඇති වෙනවනේ. එතකොට මේ රස්නේ නිසා හිසකෙස් ගැලවී යාම වැඩි කරන්න හේතු වෙනවා. ඔව්. දැන් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවානේ යම් සබන් වර්ග පාවිච්චි කරනවා. එතකොට ඉස්සර ඉවත් කරන්නට කියලා විවිධ ෂැම්පු වර්ග පාවිච්චි කරනවා. එතකොට බොහෝ විට මෙවන් දේ තුළින් ඉස්සරි මර්ධනය වීමක් සිදු වෙනවද? එහෙම නැත්නම් එහි යම්කිසි අතුරු ප්‍රතිඵල නිසා ඉසකෙස් වැඩි වශයෙන් මර්ධනය වීමක් සිදු වෙන්න පුළුවන්ද? සැබවින්ම මේ වගේ තත්ත්වයකදී ඉස්සරි සුවවීම සිද්ධ වෙනවා. සහ මේ බොහෝ වෙලාවට දැන් මේක ස්වභාවික නොවන ඖෂධයක් ආධාරයෙන් සකස් කරපු තත්ත්වයක් නම් බොහෝ දෙනෙක් මේ මුහුණ දෙන ගැටලුවක් තමයි මේ හිසකෙස් ගැලවී යාම වැඩි වෙනවා. හිස්සොරි සුව වෙනවා, නමුත් හිසකෙස් ගැලවී යාම වැඩි වෙන්නට මේක හේතුවක් වෙනවා. ඔව්, ඉතින් ඉස්සොරි හා සම්බන්ධව තමයි අපි අද දවසේ කතා බහ කරන්නේ. ඉතින් මේ පිළිබඳව තවත් දේ තිබෙනවා කතා බහ කරන්නට. එහෙමනම් ඉතින් අපි පොඩි විරාමයකට ගිහින් නැවතත් මේ හා සම්බන්ධව තවත් කරුණු විමසා බලමු. දැන් කතා බහ කරමින් ඉන්නේ ඉස්සොරි පිළිබඳව. බොහෝ විට අපි කියන්නේ මේ ඉස්සොරි ඇතිවීම කාන්තාවන් අතර සුලභව දක්නට ලැබෙන ලක්ෂණයක් කියලා. වෛද්‍යතුමනි, මම කැමති දැනගන්න දැන් අපි මේ ඉස්සොරි කියන තත්ත්වය කාන්තාවන් තුළ පමණක් දැකිය හැකි තත්ත්වයක්ද? එහෙම නැත්නම් දැන් අපි විශේෂයෙන් ගත්තොත් පුරුෂ පක්ෂය පිළිබඳව සඳහන් කරොත් ඒ අය තුළත් මේ ඉස්සොරි ඇතිවීමේ තත්ත්වය දකින්න ලැබෙනවද? සැබවින්ම අපි හිතාගෙන ඉන්නවා මේක මේ කාන්තාවන්ට ඇතිවෙන රෝග තත්ත්වයක් කියලා. නමුත් මේක මේ කාන්තාවන්ට ඇතිවෙන රෝග තත්ත්වයක්ම නෙමෙයි, මේ ප්‍රවණතාවයේ වැඩිපුර තියෙන්නේ පිරිමි පාර්ශ්වයට. හේතුව ඔවුන්ගේ තියෙන හෝමෝනමය බලපෑම නිසා.
ඔව් දැන් ඉස්සෝරි ඇතිවීමේ තත්ත්වය වළක්වා ගන්නට මේ හිස සම්බාහනේ දැන් අපි බොහෝ විට කිව්වා මේ හිස් කබලේ ඇතිවන අධික වියලීම ඉස්සෝරි ඇතිවීමටත් හේතු වෙන තත්ත්වයක් කියලා. එතකොට දැන් මේ හිස සම්බාහනය කිරීමේ ක්‍රියාවලිය ඒක නිවැරදිව සිදු කළ යුත්තේ මොන ආකාරයෙන්ද සහ විශේෂයෙන් මේ දැන් තෙල් හිස සම්බාහනයේදී භාවිතා කළ යුතු හොඳම තෙල් වර්ග මොනවාද? මම මුලින් සඳහන් කරපු විදිහට පොල් තෙල් භාවිතයේ ඉතා සුදුසුයි. ඊට අමතරව අපිට ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔලිව් ඔයිල් වලත් මේ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණ සහ තෙතමනී රඳවා තබා ගැනීමේ ගුණ නිසා අපිට ඔලිව් ඔයිල් මේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඖෂධීය තෙල් වර්ගයක් විදිහට කතා කළොත් අපි යොදනවා මේ අපි දන්නේ සර්වවිෂාදී තෛලය කියලා ගත්තාම අපි හිතන්නේ සතෙක් ආපුවාම විෂ තත්ත්වයක් ඇති වුණාම ඇලර්ජි එකකදී විතරක් භාවිතා කරන තෙල් වර්ගයක් කියලා. නමුත් මේ සර්වවිෂාදී කියන තෙල් වර්ගය ඉතාමත් සුදුසුයි මේ හිසේ ඇතිවන ඉස්සොරි තත්ත්වය සඳහා. එතකොට මේක තවදුරටත් උදව් වෙනවා කෙනෙකුට සෙම තත්ත්වයක් තියෙනවා නම් එයත් සමනය කරලා දෙන්නට. එතකොට වෛද්‍යතුමීනි දැන් දැන් ඔබතුමී කිව්ව ආකාරයට දැන් මේ හිසට අපි ඔයිල් ඔයිල් මසාජ් එකක් නැත්නම් තෙල් සම්බාහනය කරනවා නම් එය කළ යුතු නිවැරදි ක්‍රමවේදයක් තිබෙනවද? තෙල් සම්බාහනය සඳහා සුදුසුම කාලය තමයි දහවල් 10ත් 2ත් අතර කාලේ. හේතුව මේ තෙල් සම්බාහනය ගැන හිතලා නෙමෙයි මේ කතාව කියන්නේ. කෙනෙක් ස්නානය කරන්න සුදුසුම කාලය තමයි අපේ ශරීරයේ පිත දෝෂය වැඩිපුර තියෙන කාලේ. එතකොට මේ කාලය තුල තමයි පිත දෝෂය බහුලව තියෙන්නේ. අපි මීට පස්සේ දෙකෙන් පස්සේ හෝ හවස් වෙන්න කෙනෙක් ස්නානය සඳහා පුරුදු වෙලා තියෙනවා නම් මේක හේතුවක් වෙනවා තමන්ගේ ශරීරයේ සෙම තත්ත්වෙම නැත්නම් කප දෝෂය වර්ධනය වෙන්නට. ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් මේ දහවල් කාලයේදී හිස සම්බාහනය කරන්න එය ඉතා සුදුසුයි. ඊගාවට සැලකිලිමත් විය යුතුම කාරණේ තමයි අපි දැන් සලෝන් එකකට ගිහිල්ලා මේ ඔයිල් මසාජ් එකක් කරනවා නම් බොහෝ වෙලාවට අපි බර ස්ටීම එකක් පාවිච්චි කරනවා. නමුත් දැන් මේ කෙනෙකුට හිස්සොරි තත්ත්වයේ තියෙනවා නම් ස්ටීම එක භාවිතා කරන කාලය අඩු කරන්න හෝ එය නොකර සිටිනවා නම් තමයි වඩාත්ම හොඳ. මොකද මේ නිතර නිතර අර රත් කිරීම උෂ්ණත්වයට නිරාවරණය කිරීම නිසා තවදුරටත් අපේ ස්කැල්ප් එක වියලි බවට පත් වෙන්නට බලනවා. එතකොට එයින් වැළකී යුතුම වෙනවා කෙනෙකුට මේ ස්තෝටි තත්ත්වය පවතිනවා නම්. ඔව් එතකොට දැන් බොහෝ විට වැඩි දෙනෙක් තුල තිබෙන මතයක් තමයි වෛද්‍යතුමින් දැන් මේ ඉස්සොරි තියෙනවා නම් තමන්ගේ පනාව වෙනම පාවිච්චි කරන්න, තමන්ගේ තුවාය, තමන්ගේ කොට්ටුර පිරිසිදුව පාවිච්චි කරන්න, ඒ දේවල් අනිත් අය අතර පරිහරණය කරන්නට එපා. එතකොට මේ තියෙන මතේ කුමක් හෝ සත්‍යතාවයක් තිබෙනවාද කියලා මං අහන්නේ. මොකද දැන් අපි විතර කලින් අපි සඳහන් කරා ඉස්සොරි බෝ වීමක් වෙන්නේ නැහැ කියලා. නමුත් වැඩි දෙනෙක් තුළ තිබෙන මතයක් තමයි මේ ඉස්සොරි බෝ වෙනවා කියන එක. එතකොට මොකද්ද මේ තියෙන සත්‍ය? සාමාන්‍යයෙන් නම් ඉස්සොරි බෝ වෙන්නේ නැහැ. නමුත් මං මුලින් සඳහන් කරපු ආකාරයට අර මැරුණු සෛල තුල දිලීර බැක්ටීරියා ආසාදන තත්ත්වයක් තියෙන්නට පුළුවන්. එතකොට එවැනි තත්ත්වයක් පනාවකින් තව කෙනෙක්ගේ ඔළුවකට යන්නට පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් වළක්වා ගන්න තමයි අපි කියන්නේ එකම පනාව භාවිතා කරන්නට එපා කියලා. නමුත් කොහොම වුණත් ඉස්සොරි භාවිතයට හේතු වෙන කාරණයක් මේ අපේ පිරිසිදු බව අඩුකම. එතකොට පිරිසිදු බව පවත්වා ගැනීමට තමන්ට වෙනම පනාවක් භාවිතා කිරීම, තමන්ගේ කොට්ටවුර, බෙඩ්ෂීට්, දිනපතා, නිතිපතා හොදලා පිරිසිදු කරගන්න එක වැදගත් වෙනවා. වෛද්‍යතුමනි දැන් අපි මුලින් කතා බහ කරා මෙම ඉස්සොරි තත්ත්වය කියලා සමහරුන් වටහා ගන්නවා කියලා මේ පොතු කබර නැමැති රෝග තත්ත්වය. මොකද එයත් බොහෝ විට මේ ඉස්සොරි හා සමාන පවතින නිසා. ඉතින් ඇත්ත වශයෙන්ම ඉස්සොරි කියලා හිතන් ඉන්න මේ පොතු කබර කියන රෝග තත්ත්වය නම් එම තත්ත්වයට කුමක්ද අපි ප්‍රතිකාර වශයෙන් කරන්නට ඕනේ? ඔව්. පළවෙනිම දේ තමයි මේක නිවැරදිව හඳුනා ගන්නට ඕනේ. මුලින් සඳහන් කරපු ප්‍රතිකර්ම සැබ්වෙන් වලින් පිහිටක් ලැබෙන්නේ නැත්නම් අපිට වෛද්‍යවරයෙකුට යොමු වෙන්නට පුළුවන්. ඒතර වෛද්‍යවරයා හඳුනා ගන්නවා මේක පොතු කබර තත්ත්වය කියලා. ඒ හඳුනා ගැනීමෙන් අනතුරු ප්‍රතිකාර පටන් ගන්නට පුළුවන්. එතකොට අපි අභ්‍යන්තරව යොදනවා රක්ත ශෝධන ප්‍රතිකාර. එහෙම නැත්නම් අපේ රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර. එතකොට මේ රක්ත ශෝධන
ඖෂධ යොදන එක වෙනත් වෛද්‍ය ක්‍රමයක නැති කොටසක්, නැති ආයුර්වේදයේ සඳහන් වෙන කොටසක්. රක්ත ශෝධන ප්‍රතිකාර යොදන ගමන් අපිට බාහිර ප්‍රතිකර්ම යොදන්නට පුළුවන්. අපි මෙහිදී භාවිතා කරනවා කූඩැල්ලන් ඇල්ලීමේ, නැත්නම් අපි කියනවා ජලෞකාචරණ කියලා ප්‍රතිකාරය. එතකොට මේ යොදා ගන්න ඖෂධීය කූඩැල්ලන් උන්ට හැකියාව තියෙනවා මේ විස සහිත රුධිරය ඉවත් කරලා පිරිසිදු රුධිරය පමණක් ඉතුරු කරන්නට. ඒ මගින් මේ තියෙන මේ පැතිරුණු ප්‍රදේශ සුව කරන්නට පුළුවන් වෙනවා. ඊට අමතරව තක්‍ර ධාරා, අපි හිසට යොද හිසේ පවතින අවස්ථාවක අපි තක්‍ර ධාරා යොදනවා. ඊගාව කාරණිය තමයි බඩ විරේකේ. නිකම්ම අපි ගෙදරදී කරගන්න විරේකේ නෙමෙයි, අපි ඝෘතපානය කරන්න දීලා ඖෂධීය ආකාරයට වර්ධමාන ක්‍රමයට ඝෘතපානය කරන්න දීලා ශරීරයේ තියෙන ආම දෝෂය, අපි කියනවා මේක මේ ටොක්සික් කන්ඩිෂන් එකක් කියලා. ඒත් මේ ටොක්සිසිටි ඉවත් කරන ක්‍රමයක් තමයි මේ විරේකය කියලා කියන්නේ. ඊගාවට අපිට සිදු කරන්නට පුළුවන් මෙහිදී කප ශමන තත්ත්වය. අපේ සෙම හේතුවක් වෙනවා මේ සෙම අධික වීම, මේ චර්ම රෝග ඇති වෙන්නට. එවන් අවස්ථාවල කප ශමනයේ මගිනුත් මේ රෝග තත්ත්වය අඩු කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට වැදගත්ම දේ තමයි මෙහිදී වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම ඇතුව මේ අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිකාර යොදන්නට ඕනේ. එතකොට කප ශමනය සඳහා අපි මූලික වශයෙන් වමන කර්මය සිද්ධ කරනවා මෙහිදී. පුළුල් ප්‍රතිකාර පද්ධතියක් මේ පොතු කබර රෝගය සඳහා සඳහන් කරලා තියෙනවා. ඔව්, ඉතින් ඒ දේවල් තමයි ආයුර්වේද ප්‍රතිකර්ම වශයෙන් සිදු කරන්නේ. එතකොට මේ අපි මේ පොතු කබර කියන රෝග තත්ත්වයේ කිසියම් ආකාරකින් තවත් කෙනෙකුට බෝවීමක් සිදු වෙන්නට පුළුවන්ද, සහ මේ පොතු කබර රෝග තත්ත්වය හිසේ සමගම ඒ ආශ්‍රිතව ඉසේ යම් යම් ස්ථානවල ඇතිවන්නට හැකියාව තිබෙනවද? පොතු කබර කියන රෝග තත්ත්වයක් නෙමෙයි. ඔව්, මේක බෝ වෙන්නේ නැහැ. එතකොට මේ හිස ආශ්‍රිතව වගේම අපේ මේ එක්ස්ට්‍රිමිටිස්, අපේ මේ ශරීරයේ එළියට වෙන්නට තියෙන ප්‍රදේශ තියෙනවා. අපේ අත්ල, පතුල් වැනි ස්ථානවල, බෙල්ලේ ප්‍රදේශයේ, කම්පිටුපස වැනි මේ ප්‍රදේශවල තමයි වැඩිපුරම ඇති වෙන්නේ. ඔය එම ස්ථානවල තමයි වැඩිපුරම ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඒ ආකාරයෙන් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඉස්සරද පොතු කබරද කියන එක. ඔව්. එතකොට මේ වෛද්‍යතුමිනේ දැන් මේ පොතු කබර වැනි තත්ත්වය ස්ථිර වශයෙන් සුව කළ හැකි තත්ත්වද, නැත්නම් නැවත නැවත ඇතිවිය හැකි තත්ත්වයක්ද? ඕනෑම රෝගයක් ප්‍රතිකාර කිරීමේදී, ඕනෑම රෝගයක් නෙමෙයි සැබෙන්නේ මේ පොතු කබර තත්ත්වය මේ ප්‍රතිකාර කිරීමේදී නිට්ටාවටම සුව කළ හැකි. නමුත් ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කළත් ඒකට හේතු කාරණා නැවත නැවත පරිභෝජනය කරනවා නම් මේක නැවත නැවත ඇති වෙන්නට පුළුවන්. ඒතර බොහෝ වෙලාවට අපි දකින කාරණයක් තමයි මේ අර නිතර රස්නේට නිරාවරණ වෙන අය ඉන්නේ. කියන්නේ මේ හෝටලයක උයන කෙනෙක් වගේ අයට මේ පොතු කබර තත්ත්වය වැඩිපුර ඇති වෙනවා අපිට දකින්නට පුළුවන්. ඒතර එවන් දෙයකට නිරාවරණය වෙනවා නම් ඒගොල්ලෝ ඒ වගේම වැලකෙන්නට සිද්ධ වෙනවා. ඊගාවට අපි කන කෑම බීම රටාව. මේක ඉස්සොරිවලදී වගේම පොතු කබර රෝගයේදීත් වැදගත් වෙනවා. කෙනෙකු නිරන්තරයෙන් උෂ්ණාධික ආහාර පරිභෝජනය කරනවා නම්, උදාහරණයේ විදිහට කිව්වොත් අන්නාසි, බලමාළු, අච්චාරු, ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ, අඹ, රඹුටන් වගේ දේවල් මේක හේතුවක් වෙනවා මේ ඉස්සොරි වගේම පොතු කබර තත්ත්වේ වර්ධනය වෙන්නට. ඊගාව කාරණේ තමයි පුද්ගලයේ තමන්ගේ ශරීරයේ විෂ හරණ ක්‍රියාවලිය, ඩිටොක්සිෆිකේෂන් කියන ක්‍රියාවලිය යථාවත් වෙන්න ඉතා හොඳ මට්ටමට මේ ජලය පානය කළ යුතු වෙනවා. හොඳ නිින්දක් ලබා ගත යුතු වෙනවා. සහ හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගත යුතු වෙනවා. එතකොට මේ කාරණා කෙනෙකුට සකසා ගන්න පුළුවන් නම් මේ රෝග තත්ත්වය නැවත ඇතිවීම වළක්වා ගන්නටත් පුළුවන්. ඉතින් දැන් අපි ඒ ආකාරයෙන් කතා කළ කරුණු කාරණා ඔබ හොඳින් අසාගෙන සිටියා නම් ඔන්න ඔබට ඉස්සර ඇතුවීමේ තත්ත්වය වළක්වා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මින්පසු හිතන්නට ඕනේ මේ ඉස්සර මෙතරම් පීඩාකාරී තත්ත්වයක් සුව කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේම ඉස්සර සහ පොතු කබර රෝගයෙන් වශයෙන් හඳුනාගන්නේ කොහොමද කියන එකත් අපි අර දවසේ කතා බහ කළා. ඉතින් ඔන්න ඉස්සර කරදරයෙන් මිදෙන්නට ඔබට අද අපි විසඳුම් ලබා දුන්නා.
ඉතින් අද දවසේ විසිතුරු රිසර සමගින් මේ ආකාරයෙන් ඔබව දැනුවත් කරන්නට අපත් සමග එකතු වුණා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය ලක්ෂිකා චන්ද්‍රසිරි මහත්මිය. ඉතින් ඔබතුමිට බෙහෙවින්ම ස්තුතියි අපත් සමග අද මේ ආකාරයෙන් රැඳුණාට. ආයුබෝවන්. ඉතින් අපි අද දවසේ විසිතුරු රිසර සමගින් යන්නේ තවත් දවසක ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන්.